ජනතාවට රස විස දීපු අපේ ජනතාව විනාශ කරන්න උත්සාහගත් පිරිසක් කියන එක ඉතා පැහැදිලිව පේන අපේ බෞද්ධ ජනතාව ආරක්ෂා වෙන්න ඒ කටවල් වලට යන්නත් එපා ඒවා ගන්නත් එපා ඒවා කාපු බාල පරම්පරාවට මම හිතන අනාගතේ දුරුදර්ම නැති වී කියලා මම අද රටේ යන තත්ත්වයේ පිටබදව හිතනකොට අනාගතය ගැන ඕම කනගාටුයි අනාගතය ඕම කනගාටුදායක ඒ වගේ මේ මොහොතේදී අහන්නට ලැබුණ සුබ ආරංචි අනාගතයේ ජනාධිපතිතුමා බවට පත් වෙනවායි කියන අපේ තමන් රාජපක්ෂ මැති ඇත්තට මේක අප්‍රසිද්ධ කාර්යයක් ඒක අපි දැනගෙන හිටියේ නම් බොහොම සන්තෝෂ වෙනවා ඒ වගේම මයන්ත දිසානායක මැතිතුමාටත් මා ආරාධනා කරනවා ඔබතුමත් ඒ පැත්තට ඇවිල්ලා මේ රට ගොඩනගමු රට ආරක්ෂා කරමු කියන පරිවිඩය දෙනවා එතුමාට අනාගතයේ බොහෝ භයානක දිසානායක මැතිතුමා ග්‍රාමීණ දිසානායක මැතිතුමාගේ කාලින් පස්සේ ඒ යුගයේ අවසාන කියලාත් ඉන් මෙහා ඇතිවෙච්චි සජාති ප්‍රත්ති පාලකයෝ මේ රටට ආදරේ නෑ මේ රටට ජනතාවට ආදරේ නෑ කියන එක අපි ප්‍රසිද්ධිය කියනවා කිසි බයක් නෑ නිර්භයව කියන අපිට නැති වෙන්න දෙයක්වත් නෑ ඇති වෙන්න දෙයක්වත් නෑ නමුත් අපි කෙලින් කතා කරන්නට ඕන මේ රට ආරක්ෂා වෙන්නට ඕන සිංහල ජාතිය ආරක්ෂා වෙන්නට ඕන බෞද්ධව ආරක්ෂා වෙන්නට ඕන ඒකයි අපේ පරමාර්ථය වික්‍රම වහන්සේලා කැපෙන්නේ අපේ සිංහල ජනතාව රැකගන්න බුද්ධාගම රැකගන්න තමයි අපි කොතනක් කතා කරන්නේ අපි නිහඬව හිටියා දෙවි ආපු හැම නායකයෙකුට මේ කාරණේ කිව්වා අපි ප්‍රසිද්ධ වෙන්න කතා කරේ නැහැ එනායක කරුණාවේ ඒකලා මේ අවස්ථාවේ කර යුත්තේ මේ දේ කියලා ඉගේ පෙරේද ආපු මම නම කියන්නේ දේශපාලකයෙකුට මම සඳහන් කළා එයා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් එයාට මම කිව්වා එක්සත් ජාතික පක්ෂයේ ආයත ඉවරයෙන් තියෙන්නේ ආයි මේකට පණ දෙන්න පුළුවන්කමක් නැහැ එක්සත් ජාතික පක්ෂයේ වරදින් තමයි මේ රට නැතිුනේ කියන එක මම ගැනීම කිව්වා ඉතින් ජනතාව අපට ආදරේ නැහැ ඔය ලුණින් කතා කරන අපේ මයන්ත දිසානායක මහත්මිය එම් කොම් කරන්න එපා වෙන් කර මා කියනවා ඒ කඩවල වලට යන්න එපා ඒ කඩවල වලින් කන්න පොන්න එපා මොකද ඒක ප්‍රසිද්ධ කාරණය අපිට අපේ ජනතාවට රස විස දීපු අපේ ජනතාව විනාශ කරන්න උත්සාහගත් පිරිසක් කියන එක ඉතා පැහැදිලිව පේන නිසා අපේ බෞද්ධ ජනතාව ආරක්ෂා වෙන්න ඒ කඩවල වලට යන්නත් එපා ඒවා ගන්නත් එපා ඒවා කාපු බාල පරම්පරාවට මම හිතන අනාගතේ දුරුදර්ම නැති වී කියලා මම හිතනවා. ඒත් මේ අයට දැනගත්ත එක අනාගතේ තවරු 10 පහල යන අපි නම් ඉන්දි ගන්නෑ. ඒකේ විපාක තමයි. ඒ පාසල්වල මේ පෞද්ගලික වටවානේ පිටුවෙච්චි දේවල් පිළිබඳව හිතනකොට මේ ධර්ම අනාතයි මේ රට අනාතයි. ඒ වගේම අර මාතෙනි. දොස්තර මහත්තය කරපු වීර ක්‍රියා පිළිබඳව කවුරු සංඝ ලක්ෂ ගාන අපේ දරුවෝ විනාශ කර ඔය වගේ ජාති ද්‍රෝහීන්ට නිදහසේ ඉන්න දෙන්න හොඳ නැහැ අර කවුද උපාසකම්මලා වගේ කිව්වා ගල් ගහලා මරන්න මම එහෙම කියන්නේ නැහැ නමුත් කළ යුත්තේ ඒක තමයි ඒ විදිහ අපරාධ කරා නම් අපේ මනුස්සයෙ ඒ ජාතිය අපි ප්‍රතිගහනවා ඔය නීති රීති හොවා හරියන්නේ නැහැ ඒ නිසා අපි එකතු වෙන්න ඕන බෞද්ධයන් හැටියට සිංහලයන් හැටියට වෙනදා පුරුදු පරිදි පාඩ බලලා ඡන්දි දීලා හරියන්නේ නැහැ මේක. ඉතාම සුදුසෙක් තෝරාගෙන සුදුසු මන්ත්‍රීවරු තෝරාගෙන පාර්ලිමේන්තුවට යවන්න ඕන. රටේ ජාතියට ආදරේ කියන රට ගැන හිතන ජාතිය ගැන හිතන අය පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. ඔය එන ඕන කන්න කරලා හරින්නවා හොඳට විමසලා බලලා. ඒ කාර්ය මේ ශරේ කළ යුතුයි අපි එකතු වෙන්න ඕන
ඉන්සා මංගොට උපදෙස් දෙනවා පිළිබඳව නිර්භයව ඉන්සා කවුරුත් එකතු වෙන්න අපිත් එක්ක අපි යහ මඟ පෙන්නන්න ඒ සමග එකතු වෙලා මේ රටත් ගොඩගමු සිංහල ජාතියත් ගොඩගමු බෞද්ධ ගොඩගමු කියන පණිවිඩය තමයි දෙන්නට තිබෙන්නේ විශේෂයෙන් ඒ නිසා මේ වැදගත් පුණ්‍ය කර්මයේ සහභාගී වුණු ඔබ සෑම දෙනාටම ගල්දා හාමුදුරන්ගේ පිහිටෙන් වාසනාවන්ත අනාගතයක් වේවා කියන ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි අනුශාසනාව නිමාවට පත් කරනවා.